සම්ම සම්බුදු සරණයි සිල්දනාටම. බෞද්ධය රූපහනය පොතිසන්න බෙදනය කරනවඋතු ූදායකත්ව සධර්ම දේශනාාව මිලෙසින් අරම්භ කරන්නට මේ සූදානව. ධර්ම දේශනාපාත් පන්නට අප කරෙම හතනුකම්පාවෙන් මෙ දම්ස භමන්්ට පේට වැඩමකොට පදාළ පුච්චපාද කොරලයක්ගම සරණ තිස් ගෞරවනියසාමෙන් වහන්සේ අපි සියලු දිනාමෙක් සාතුනාද පවත්පා පිළිකානිමුෝ. සාදුසාතුසාතු. ජෝධන් වලසේබය කරන සංචිවනි කුමාර් සිංග මහත්මයේ සහ සෞධයේ පදංචි සමීර මාර්සිංග මහත්ම ඇතුළ පොවලේ පින්වත් පිසයි. උතුම ධර්ම දේශනනාාව මෙලෙසින් මුණු ලෝකේටම සංධිපේදනය කරන්නට පින්බර දායකත්වේගෙන කටියයුතු කරන්නේ. එස නම් අපිෙරෙ මහ අනුකම්පාවෙන් මෙතැන් සිට ඇතුමු ධර්ම දේශනා පවත්වන්නට ගෞරුවනය සාමීන් වහන්සේට අරාධනා කරනවා. සමන්හාචක්වාලිසූ. ත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවන කාලු අයන් බදන්තා දම්ම සවෙනෙකාලු අයන් බදන්තා දම්ම සවෙනෙකාලු අයන් බදන්තා නමෝතස්ස භගවෙතුුවරහතු සබ්බ ධම්මිසු අපපටි හතඥානචාරස්ස දස බලදරස්ස චතු වීසාරජ්්‍ය විසාරයදස්සෙ. සබ්බ සත්තුත්තමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස. සතාගතස්ස සබ්බ්ුණු සම්මහා සම්බුද්දස්සේ නමෝතස්සෙ භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්සෙ දස බලදරස් චතුවීසාරජ්්‍ය විසාරෙදස්සෙ සබ සත්තු මස්ස දම්මිසරස්ස ධම්මරාජස්සෙ දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්ුුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවෙතු වරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස. දස බලධරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස ධම්මරාජස්සෙ දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශ්්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනේ බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් කෙරෙහි අසී මාන්තික දයාවකින් මහා කරුණාවකින් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාල පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙර දැරිිකරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරඩත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොවා ආයිති භවයකින් සැනසෙන්න්නත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුවර ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කරගැනීම සඳහා මේ උතුම් ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් තම තමන්ග ජීවිත කාලී තුළ තමන් රැස් කරගත්ද අෙකුත් සියලූම කුසල ධර්මයන්ගේ ආනිසංසයත් හේතු වේවා කියල ප්‍රාර්ථනා කරමු. පිඳතුනි අද ධර්ම දේශනාවත් තුළින් සිදුකරන්ඩ බලාපොරොත්තු වෙන්නේ රතන සූත්‍ර දේශනාව තුන් වෙනි ධර්ම දේශනාව. පහුගේ දවසක කුතුම් රතන සූත්‍ර දේශනාව මුල්කරගෙන දේශනා පෙලක් සිදු කරන්න සූත්‍ර දේශනාව ආරම්භ කළත් අවස්ථා කීපයක දේශනාව ඉදිරියට සම්පූර්ණ කරන්න අපහස වනා. එනිසා මේ උතුම් සූත්‍රයේ මූලික කරගෙන දේශනා දෙකක් පමණයි මේට කලින් සිදු කරල තියෙන්නේ අද මේ පින්වත් පිරිස මේ දායකත්වය දරුණු ලබන්නේ මේ කෝටි ලක්සයක් සක්වලට ඇහෙන්ඩ ුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් සූත්‍ර දේශනාව තුන් එනි ධර්ම දේශනාව සිදු කිරීම සඳහා පිනතනි දෙවැනි ධර්ම දේශනාව නිමා කළී අපේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට රතන සූත්‍ර දේශනාව දේශනා කිරීම සඳහා වැඩම කරන්ඩ කටයුතු සූදානන් කලාට පස්සේ භික්ෂූන් වහන්සේලා පන්සියේ දිනෙක් සමඟ ගංගානම් නදිය තරණය කරන්න. බිම්බිසාර මහරජ්ජිරූ හදල තිබිච්චේ විශාල නැවට වැඩම කරලා භාගිතුන් වහන්සේ බුද්ධාසනයේ මස්තකයේ වැඩහිටියට පස්සේ රහතන් වහන්සේල පන්සිේ නමත් තම තමන් වහන්සේලාට සුදුසු නිසි ආසනවල වැඩ හිටිය කියන කාරණාවත් සියලු දෙනා වහන්සේම නැවට වැඩම කලාට පස්සේ මේ නැව ගමන් ආරම්භ කළා මේ වෙලා වී බිම්බිසාර මහරජ්ජිරුූ සියලු ආභරණවලින් සැරැසිලා ගංගා නදීයට බැහැලා මේ නැව පිටිපස්සෙන් පසු ගමන් කරනවා දි රජුට බොහෝ දුරේ යන්න බැහැනි ගේ ගිලේනවා එනිසා රජ්ජුරුව තමන්ගේ කරවටක් එෙනකං ජලයේ ගිලෙමින් නැවපිටි පස්සෙන් යනවා එතනින් නතර වෙලා බුදුරජාණන් වහන්සේට නැවත වතාවක් ආමන්ත්‍රණය කරනවා කතා කරලා කියනවා ස්වාමීණි භාගිතුන් වහන්සේ විශාලාවෙන් භාගිතුන් වහන්සේ ආපහ වඩින්නේ කවදද යම් දවසක භාගිතුන් වහසේ ආපහු රජග හනුවරට වඩිනවද ස්වාමීනීතික් බිම්බිසාහරත් මාලිගාවට යන්නේ කියලා භාගිතුන් වහසේ වඩිනතුරු මං මේ ගංයවරට වෙලා බලාගෙනඉන්වා කියලා රජ්ජරු කියනවා ඉරිං නැව ක්‍රමක් ක්‍රමිණින් විශාලාව පැත්තට ගමන් කරනවා මේ වෙනකොට අහසේ ඉඳලා කෝටි ගනන් දෙවිවරු බුදුරජාණන් වහන්සේට පූජා පවත්තනවා එ විතරක් නෙමෙයි ගඟ පතුලි ඉඳලා කම්බලස්ස තරාදී නාගසේනාධිපතිවදු ඇතුළු නාග පිරිසත් බුද්ධ ප්‍රමුක මහා සංගරත්නීයට පූජා පවත්වනවා ඇති මේ කාරණාව සඳහන් කරනකොටේ අතිරේක කාරණාවක් ඉස්මතු කරලා සෙහිපත් කරන්න කල්පනා කළා නාගයව පිළිබඳවු. ගය පිළිබඳව අපි බොහෝතොරතුරු දන්නේෙ නෑ නැමුත් ධර්මයේ නාගයන් පිළිබඳව බොහෝතොරතුරු සඳහන් කරලා තියමු. නාග ලෝකයින් අය පිළිබඳු මේ නාගයින් පිළිබඳු විශාල විස්්තරයක් ත්‍රපිටකේ අන්තර්ගතයි. භාග්‍යතුන් වහසේ ඇතුළු පන්සීයක් භික්‍ෂූන් වහන්සේලාට නාගයන්ද ගඟපතුලි ඉඳගෙන පූජා පැවැත්තුවා කියන කාරණවිදී ස්මතු කරන්න ටිකක් වටිනවා නොදන්නකරුණු ගොඩක් දැනගණ්ඩ පුළුහං වෙන නිසා විශේෂයෙන් සඳහන් කරනවා මෙ නාගයවෝ සහ ගුරුලෝ පිළිබඳව අපි සුපර්ණ නාගයව් කියන තැනස් කතා කරන තවචනයක් තමයි නාග සුපාර්ණ කියන වචන දෙකම කියීවෙනවා. සුපාර්ණයෝ කෙලගැනි ගුරුලන්ටේ මේ ගුරුලු උපදින හැටි සඳහන් කරනවා ආකාර හතරෙන්ම ඉපදනවා කියලා මොනවාද මේ ආකාර හතර කියන්නේ අන්ඩජ ජලාබුජි සංසේදජ ඕපපාතික ආකාර හතරක් තියෙනවා මේ ආකාර හතරෙන්ම ගුරුල උපදිනවා ගුරුලෝ ආකාර හතරින්ම උපදිනවා වගේ නාගයොත් මෙආකාර හතරින්ම උපදිනවා අන්්ඩජ ජලාබුජ සංසේදජ උපපාතික අණඩජ කියල කියන්නේ බිත්තරවලින් උපදිනවා ජලාබුජ කියල කියන්නේ ජලයේ උපදිනවා ජලයෙන් වටවුන ප්‍රදේශවලින් ජලය ආශ්‍රය කරක උපදිනවා සංසේදජ කියල කියන්නේ තෙත් පරිසරී උපදිනවා ඕපාතික කියල කියන්නේ මවෙක් නැතුව පිෙක් නැතුව ඉබීම පහල පෙනවා ඕපපාතික එද මේ ආකාර හතරින්ම ගුරුලොත්තුපදිනවා නාගයුත්තුපදිවා නාගයන්ගේ විස පිළිබඳව සඳහන් කරහම් භාගිතුන් වහසේ දේශනා කර නම නාගයන් සතුව විසවර්ග එක්දස් විසි හතරක් තියෙනවා කියලා අපිහිතන වට වඩා බොහෝම භයාන්නකයි. කො බොහෝම විස සහිත සරපියෝ පිළිබඳව ධර්මය විස්තර කරපු සමහර තැක්තියෙනවා. සැරියුත් මහරහතන් වහසේ ප්‍රධහනව භික්ෂූන් වහසල හැට නමක් විතර. වනන්තරයේ ගල් ගුහාාවක භාවනා කරනවා. ගුහාාවම පිරිල භික්ෂූන් වහසලගේ සාරිපපුත්තයන් වහන්සේගේ සහෝදරයෙක් රහතන් වහසෙනම මේ ගල්ගුහාාවේ දොරටුව පැත්තට වඩ කෙරවලඉන්නේ උහසේ භාවනා කරමින් ඉන්න වෙලාව මේ ගල්ගුහාවි පිට පැත්ති සර්ප පැට උදෙන්න්නේෙක් ග කන්දය උඩට නගනවා එහම ගොඩ වෙනකොට එක සතෙක් ලිස්සලා වැටෙන වැටෙන්න්නේෙේ මරහතන් වහසගේ ඇඟට. දෂ්ට කලා අනෙම සරපයක් ගෑවුණා විතරයි. රහතන් වහන්සේ වහාම අවදි වෙලා අනික් භික්‍ෂූන් වහසලට කතා කරල කියනවා මාව වහාම මේ ගල්ගුහාවෙන් ඉවත් කරන්න කියලා. තනියම ඉවත්තෙන්ඩ පුළුහංකමක් තියෙන නැතිව ඇතිනේ විසත් එක් ය වහාම මා ඉවත් කරන්න කියල කියනවා ඉතින් භික්ෂූන් වහස වහාම අවදි වෙලා යහනක තියාගෙන බොම ක්මනට ගොහාවෙන් ඇත තර යනවා. ඇයි මේ වහාම ඉවත් කරන්න කියල කියන්නේ. මේ සර්පයා ගෑවුනාට පස්සේ කොයිතරං විශයිද කියනව නම් ගෑවුන මනුස්්‍යයක් පුර නවා කියෙල සඳහන් කරන්න නිකං මේ ඇග ඉරිතැලිල යනවානෙ මේ පොල්කුඩු මිටක් වගේ ඉහිරෙනවා කියල කියන්නේ පොල්කුඩු සමානෝ ඇඟ ුඩුවේ නවා කියල කියන්නේ පුරල තින් ගභහාව ඇතුළ එහෙම පිපුරවානන් ඇතුළ වැඩ ඉන්න සියලුම භික්ෂූන් වහන්සේලා අප විත්‍ර වෙනවාවෙනි සයිකැනෙ මාව වාහාම ලියට ගෙනීමට කියල එතුො ඒ තරං දරුණු විසතියෙන සරපයු ඉන්නව කියන කාරණාව ධර්මය සඳහන් කරනවා මෙතන භාගිතුන් වහන්සේ නාගයන්ගේ විශ් ප්‍රබේද එක්දස් විසි හතරක් පිළිබඳව විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා එති ඒ කාරණාව වෙනම සාකච්ඡා කළ යුතු දර්ග කරුණු. ඒළඟට පින්නතුනේ සඳහන් කරනමේ අනුද්දරණීය කියල නාග කොටසක් ඉන්නවා කියලා ගුරුලන්ට අල්ලන්ට බැරි අනුදධරණීය නාගියු. ඒවාගේ නාගවර්ග හතක් පිළිබඳව ධර්මය සඳහන් කරවා. ගුරුලන්ට අල්ලන්ට බෑ ඇත සාමාන්‍යෙන් නාගයා ගුරුලට බයයි ම ගුරුලෝ නාගයා වල්ල ගන්නවා. ඉති නමුත් සඳහන් කරන මේ නාගවර්ග හතක් ඉන්නවා ගුරුලන්ට අල්ලන්ට බැයි කියලා. සමහර වෙලාව අපි කර නන්දෝ පනන්ද දමනේ බගේ අවස්ථාවන් ොල දකිනවා. නාගේයෙක් සහ ගුරුලෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේකි පින්තූරයක් මහමොගල්ලානයන් වහන්සේගේ පින්තූරයක් ඇඳල තියෙන ඔය විහාරවලෙහිම අපි දකි. මෙතනැත් ඉන්නේ මහ බලගතු නාගෙක් කොයි තරං බලගතුද මෙ නන්ද උපනන්ද කියන නාගරාජයා මහමෙර වෙලාගණ්ඩ තරං සමත් තු මහමෙර කොච්චර උසයි කියනවද සාගරයෙන් උඩට යොදුන් අසූ හතරදාහක් උසයි සාගර උඩට සාගරයෙන් යටට යොදුන් අසු හතරදාහත් තියෙන. මේ පරවතය මුළු උස යොදුන් එක්ලක්ස හැටාට දාහක් මේ පරවතය මුදනේ තමයි තවතිසා තියන්නේ සක්‍ර භවන තියෙන්නේ මේ මහමේරු පරවතය මුදුණේ ඉතින් භාගිතුන් වහසේත් භික්ෂූන් වහසේලත් වඩින්නේ තෞතිසාාවට ඉති මඟට වඩිනොට භික්ෂූන් වහසල කියනව ස්වාමීණි වෙන දරන් මේ හරියට එනකොට තෞතිසාාව පේනවා අද වතිසාාව පේන්නේ කියලා මේ නන්දෝපනන්ද නාගරාජයා නාගකණ්්‍යාවන් සමග විනෝධවෙමින් ඉන්න වෙලාවක දකිනවා භාගිතන් වහස ඇතුළු භික්ෂු මහා සංගරත්නය වඩිනවා එදොට වඩින්නේ තමන්ගේ හිසට ඉහෙලින්න්නේ එන්ද නාගයාට මානයක් ඇැතියෙනවා මේ මහනුන් මගේ හිසට ඉහෙලින් ගියහම දවල තියන දූවිලිහෙම මගේ හිස මත රටී මවාපවිත්‍ර වී දෙවට ලොකු මානයක් තියෙනවා කේන් තියක් කියනවා එනිසා තමයි මහමර වෙලාගෙන ඊට මුදුනින් පෙනගො බේතියාගන්නවා තන්නක කොච්චර ප්‍රමාණයක්ද කියලා මහ බලසම්පන්න නාගි ඉතින් බුදුරජාණන් වහන්සේ දන්නවා මකද්ද මේ තියෙන බාධාව කියලා කාරාව දැනගත්තාම හතන් වහන්සේ ඉරිපත්තිෙන් වස්වාමීනී නාගයා මෙල්ල කරන්නන් කියලා. භාගිතුන් වහස කාටුවත් අවසර දෙන්නේ නෑ නොය ක්‍රහතන් වහන්සේ ලහනෝ ම මෙල්ල කරන්නම් කියලා. අවසර දෙන්නේ භාගිතන් වහස නිහඬවූම වැඩඉඳ මහමුගලන් මහරහතන් වහසරි තමයි අවස්ථාවවෙන්නේ. මොකද මේ නාගයා ඒත් තරම්මු ප්‍රබලයි. නාගයා දමනය කරනවාන කරන්න හැකියාව තියන්නේ මොගගල්ලානයෙන් වහසට පහසුවෙන් කරච ඉතිං අවස්ථාව ලැබුණහම නාගයගේ කුස ඇතුළට උන්වහස වැඩල කුස ඇතුලි සක්මන් කරනවා ඉති එහෙම විහිෙසවන් උත්සාහ කළට මේ නාගයා වෙහිසවන්ඩ බෑ එහෙම අන්තිමට නොයෙක් උත්සාහයක් දරලා බැරි නිසා මොගගලායෙන් වහස කල්පනා කරනවා හ දමන කරන්නන යන්ඩුවු නෙලිට කියල. හැයිද නා සිදුරින් තමයි පිටවෙන්නේ එකනා සිදුරකින් ඇතුල්ලනා අනික් නා සිදදුරින් තමයි එළියටයන්නේ ද නාගයා දන්න අනිවාරයෙන් දැ නා සිදුරෙන් ලිටේනවා ඒනකොටම විසදුමක්වෙලා මශ්‍රමණය නසන්නන් කියල තමයි හිතාගින්ගේ. නමුත්ඉති නාස්පුඩුවෙන් එලිටෙන්නේ මුගල්ලනයන් වහන්සරීමේ හ දැන්ත ගරලික් ඒ ගුරුල දැක්ක ගමක් නාගය බයි වෙනවා ඉඳ ජීවිත ඉල්ලනවා මව දැහ ගණ්ඩි පාල ඒවගේ එතනින්ම නාග්‍යත් දමනය වෙනවා ගුරුලට නාගයා බොහොම බයයි නවත් සඳහන් කරන එහමන ගුරලට බය නැති ගුරුලට අල්ලන්ඩ බැරි නාගවර්ග හතකුත් තින්නවා කියලා එහරම්ම ප්‍රබලයි සංයුත නිකායේ නාග සංයුක්තයේ තමයි මේ නාගියව පිල්බඳව විශේෂ කරුණු පැහැදිලි කරලා තියන්නේ. පනීත තර ඉතාම උසස්කුලේ නාග ඉතාම උසස්සායි. නාග රජවරු පනීත තර කියලකයන්නේ. කම්බලස්ස තර කියල කියන්නේ නාග සේනාධිපතිවරු ජාතු ම හා රාජක දිව්‍යලෝකේ. විාක්ෂය සතරවරං දෙවියෝ ගෙන අපි කතා කරනවාන්නේ. විරූඩ විරූපාක්ෂය වයිශ්‍රවන දතරා්ට කියල්ල. එතට විරූපාක්ෂ කලකයන්නේ නාගයන්ට අධිපති දිවිරාජය. විරූපාක්ෂ දි්‍ය රජ්ජිරුවන්ගේ දේව සභභාවේ ඇමතිවරු විසි අට දෙනෙක් ඉන්නවා ඒ ඉන්න මෙන්න මේ කම්බලස්ස තරාදී ග දෙහරරිම ප්‍රබලයි සඳහන් කරනවා මේ මහා නාගසේනාධිපතිවරු ගුරුලන්ට අල්ලන්න බැරි ජාතියක් ජාතුම් මහාරාජික රජවරු හතර දෙනාගෙන් දුරොතරා්්‍ර ඇත විරූපාක්ෂය රජුරු යටද තමයි නාගෙවූ ගන්ධබ්‍යවූ නය වෙනවා කිය කියන්නේ ඊළඟට පින්නතනී මේ කාරණා විස්තර කරනකට අපි අට්ට කතවල් වල තවත් බොහෝ විස්තර අන්තර්ගත කරල සඳහන් කරනවා ගන්දබ්බ කියන පිරිස පිළිබඳව. ගන්දබ්බ කියල විශේෂයෙන් ගුරුලන්ට කියනවා සුපරණ කියලත් ගුරුලන්ට කියනවා. ගන්දබ කියල ගුරුලන්ට කියනවා ගුරුලන්ට මේ රණාව සම්බන්ධී නං කීපයක් පිළිබඳව ධර්මය සඳහන් කරලා තේරුම් කලා තියෙනවා මෙයින් සඳහන් කරනවා මේ ගන්ධබ්බ කියන වචනය ආකාර කීපයකින් සඳහන් කරනව කිය කිය හම ගුරුලන්ටත් ගන්දබ්බ කියල කියනවා එක අපි හලතින ගාන් දරුව කියල වචනය කාටද ගාන් දරුව කියලා කියන්නේ සංගීත සපන්ට ගන්දර්වය කියලා කියනවා ඊට අමතරව ප්‍රතිසදිි චිත්තයට ගන්ධබ්බ කියල කියනවා ැබ ඒ ඒක චිත්තක්ෂනයි ප්‍රතිසන්ධදි චිත්ත ඒ චිත්තක්ෂනැයි ඒක චිත්තක්ෂණයට තමයි මෙතන ගන්ධබ්බ කියල කියන්නේ හැ මේ කාරණාව හුඟක් දෙනා වරද්දගෙන තියෙන බවදත් පේෙනවා මරණයට පත්වන කෙනෙක් උපදන්ට තැනක් හොය හොය ගන්දබ්බේ ටට සැරිසරණව කියන කාරණාව බොහෝතැන්ගොල සඳහන් කරනවා හැබැයි නිර්මල ත්‍රිපිටක එහෙම කාරණාවක් නෑ මේ පංචස්කන්දය අත්හරිනකොට තව පංචස්කන්දය කල්ල ගන්නවා උපාදානස්කන්දයක් අල්ල ගනවා මේ උපාධනස්කන්දය අත්හරනකොට තවකක් අල්ල ගන්නවා. එහ ැතුව ැරිසරණ ආත්මයක් ගැන බුදුරජාණන් වහස කොතනවත් දේශනා කරන්නේ සමහරයින සඳහන් කරන්නේ අවුරදු ගනන් සැරිසරසර උපදින්ද තැනක් කහොයෙනවා කියලා ඉතින් එහෙම හැකියාවක් තිබ්බනං අපරාධිනය දැවිදලා ඇවිදලා ඇ හය හොයලා හොයලාඇයි මොකටද දුප්පත් තැන කොයා ගැන්නේ දුපත් ගෙර කඋපදින් ඕන්නේ නිචර හෝ දුනට පස දක් විදින්න අඩ දර තියන ගෙදර ොපදන්න න්නේන ලෙඩරෝග තියෙන් තැන ොප දින්න නනින සමහර තැනක ඉපදන හම මවට දරවා පෝෂණය කරන්න චක්තියක්නෑ ඉති හොයාගෙන ගිහිල්ල උපතක් ලබන වන ඇයි එහෙම තැන් වල උපදින්නේ. අපි කවරුව දුක් විඳන්න කැමති නෑන හැමෝට මතින සැ විද පුළුව ැගුලොපදින්. එහෙම රණාවත් තියෙනව නම් එහෙම වෙඩ තිබුණා නමුත් එහෙම එකක් නෑ කියන කාරණාව භාගිතුන් වහසේ මනාව පැහැදිලි කරන්නේ එකයි. හදා ප්‍රතිසන්දිී චිත්තයට ගන්දබ්බ කියල කියනවා. අං නිසා මේ ගන්ධබ්බ කියන වචනයක් ධර්මයි මේ විදිට ආකාර කීපයකින් පැහැදිලි කරනවා. ඉතිට අමතරුවෝ තවත් විස්තර කරනකොට කම්බලස්ස තර නාග සේනාධි පතිවරු. ඉතාම ප්‍රබලයි තවයිවා දතරට්ට. කාට දතරට්ට කියල කියෙන්. නාග රජවරුන්ට පනීත තර කලකෙන තාම උසස් ඉළකට දතරට්ට කියල කියනවා නාග රජවරුන්ට. විශේෂයෙන් සඳහන් කරනවා මේ කම්බලස්ස තර දතරට්ට පනීත තර මේ අධ අය ගුරුලන්ට අල්ලන්ඩ බෑ කියලා.ඇි මුලින් මතක්ලන ගුරුලන්ට අල්න්න්න බැරි. නාගවර්ග හතක් පිිබඳ ධර්මය සඳහන් කරනවා කියලා ඊළඟට සඳහන් කරනවා මේ සත්ත සීධන්තරවාස සයුරු වලලු හතකින් එහා ඉන්න තවත් පිරිසක් ගැන. අපි අහලත් නෑන සයුරු වලලු හතක් පිළිබඳව අප අහලත්නෑ. නැවත් පින්නතනි ධර්මය සඳහන් කරනවා මේ සාමාන්‍ය මිනිස්සු වෙච්චා අපිට මේ ලෝකයේ ප්‍රමාණයක් තියෙනවා නොපෙන ප්‍රමාණයක් තිය අපිට මේ ලෝකයේ සම්පූර්ණයෙන්ම පේන්නේ සම්පූර්ණයම පේනෙ නෑ අපිට නොපෙනෙන ප්‍රමාණයක් මේ ලෝක තියෙනවා දැ මේ සයුරු වලලු හතකින් එහා තැක ධර්මය කතා කරනවාන යොදුන් එකසිය පණහක් දිග ගුරලු ගැන යොදුනක් කියලා කියන කොච්චර දුරක්ද අපි දළවසයෙන් සඳහන්කොලොත් හැතැක්ම දහයක් කියලා යොදන් එකසේ පණහක් ගැන කියහම් කොච්චර දුරයිද සැතපුම් එක්දාස් පන්සේකට විතර ආසන්න ප්‍රමාණය ඉ ඒතරම් විශා ගුරුලෝ ගැන අපිට තේරුම් ග්ඩවදදය නමුත් එහෙම ගුරුල්ලෝ ඉන්වා කියල සඳහන් කරනවා ආලුවක සූත්‍රයහිම ආලෝක යක්ෂයායට සමච්චල් කරනකොට කේන්ති ගස්සන්ඩ හදනකොට කියනවන අපේ භාගිතුන් වහන්සේ යදතු නැසේ පණහක් දිග ගුරලු රජයෙක් නං ආලෝ කොබනිකන් ඒ ගුරලගාව කපුුටෙක් විතරයි කියලා යාලෝකට කේන්තිගිහි ලාහනුවන්නේ මමවාගේ කෙනෙක්ලං මුලගේ බුදුරජාණන් වහසසි කෞද්ද කියලා එතකොටයි කියන්න අපේ භාගිතුන් වහසේ යුදු නකසිය පණහක් දිග ගුරලෙක් නං ඒ ගුරලළංඟ උඹ කපුුටෙක් විතරයි කියලා එතකොට දැඩිසේ කකෝකයින ඒ එතොට එහම ගුරු පිබඳව සඳහන් කරලා යෙන සයිුරු අලු හතකින් එහා ගුරුලු ජීවත්තෙනවා කළ සඳහන් කරන්නේ. සත්ත සීධන්තර වාසී දට එහෙම ජීවත්වන නාගයත් තින්නවා. කියන කාරණාව පහැදිලි කරමින් සඳහන් කරනවා පටවිට්ටක කියලා නාග කොට්ටාසයක් මේ ගුරුල්ලන්ට අල්ලන්ඩ බැරි අය. පටවිට්ටක කියනෙ පොළොව යට තමයි ජීවත්යන්නේ. එනි අල්ලන්න බෑ. පබ්්ට පරුවත උඩ සහ පරුවත යට ජීවත් වෙනවා පරුවත ඇසුරු කරගෙන ඒලට කිය පබ්බ තට්ටක කියලා විමානට්ටක කියල කියන්නේ විමාන ඇතුළි ජීවත්වෙනවා ඒ විමාන කියල කැම එහෙම විමාන අහසත්ති නවා කියල සඳහන් කරනවා නත් අපිට පේන්න හැඳි විමානට්ටක නාගවූ ඊලකට සඳහන් කරනවා පනීත තර ගුරුලන්ට වඩා නාග අයිතාම උසස්. පනීත තර. මෙහෙම කොට්තාස හතා සඳහන් කරනවා. පබ්බතට්ටක, විමානට්ටක, පටවිට්ටක, සත්ත සීධන්තරවාසී දතරට්ටක කම්බ ලස්ස තර පනීත තර. මේ කියන නාගවර්ග හත. ගුරුලන්ට අල්ලන්ට බෑ කියෙන සඳහන් කරන. ඉතාම ප්‍රබල නාගයවූ පිළිබඳව තමයි විශේෂයෙන් සඳහන් කරනෙන් නමුත් මේ සියලු දෙනා වගේ භාග්‍යතුනු හසිරූ පහර දක්වනෝ ගංගා නදීෙන් භාගිතුනුහසි වඩිනකොට. ඊළකට සඳහන් කරනවා අන්්ඩජ ගුරු ලෙකුට එකනනි බිත්තරවලින් ඉපදිච්ච ගුරු ලෙකුට බිත්තරයකින් ඉපදිච්ච නාගේ කල්ලන්න පුළුවන් කියලා ජලාබුජ ගුරු ලෙකුට ජලාබුජ අන්ඩජ කියන නාගියෝ දෙන්න ම අල්ලන්න පුළිවා සංසේදජ ගුරුලෙකුට සංසේදජ ජලාබුජ අන්්ඩජ කියන නාගියෝත්තුන් දෙනා මල්ලන්න පුළිවා. ඕපපාතික ගුරුලෙකුට මේ හතර කොට්ටාසේ මල්ලන්න පුළිවා. ඒවගේ ගුරුලන්ගේ ප්‍රබලතාවේ පිළිබඳව විශේෂයෙන් සඳහන් කරනවා. නමුත් ඉතුරු වර්ග ගුරුලන්ට ග්‍රහණය කරන්න අල් ගන්ඩ. ංකමක් නෑ කියල සඳහන් කරනවා. ඊළඟට පන්නතුනේ අන්්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික කියන මේ නාගයෝ සව් පිරිසම හොඳට දන්න අලු තමන් මෙතන ඉපදුනේ පෙරපින්කරල කියලා. අපි මේ ආත්මෝල ඉපදිලා ඉන්නේ පෙරපින්කරල කියල මේ නාගයෝ හොඳකාරයම දන්නවා අං ඒක නිසා තමන් ආව මොකට දෙමහට කියන කාරණාව දැනගෙන මේ සසරින් විදෙන්ඩ මනාව සිල්රකිනව කියන කාරණාව ධර්මය සඳහන් කරනවා. බේගොල්ලන්ගේ ශක්තිය හැකියාව විසවේගය මහපුදුමයි. ඒ තරන් හැකියාවන් බලයන් ශක්තියන් තියාගෙන ඒ ශක්තිය පාවිච්චි කරන්න නෑ කියර කියලා. අපිට ලොකු දෙයක් හිතන් අවස්ථාව. ඒ තරන් හැකියාවන්ගෙන් පිරිලා ඉඳගෙන තමන්ගේ හැකියාවන් පවිච්චි කරලා තව කෙනෙකුට පහරදිද යන්නෙ නේ තව කෙනෙක් බය කරන්න යන්නෙ නෑ තව කෙනෙකුට කරදර කරන්න ඇයි සංසාරයෙන් එතර වඩුවනේ ඉදා ප්‍රඥාවන්තයි පෙර පින් කරලා මෙතෙන්ට ආවි ඒ ලැබිච් අවස්ථාවෙන් පින් කරන්න ඕන කියලා ඔයි සීලව නාගරාජ ජාතක කතා වහම සඳහන් කරන්නේ අපේ මහා බෝසතාණන් වහන්සේ මේවාගේ අති ප්‍රබල නාගකුලේක ඉපදිල ඉන්න එක කාලික කොච්චර ප්‍රබලද කියනවන ඒ නාගයාගේ එක බැල්මකින් දස් ගන දස දහස් ගනන් විනාශ කරන්න පුළවා දෂ්ට කලනේ බලන්ඩ විතර යෝනිඒත් තරම්ම ප්‍රබලයි ඒ තරම් ප්‍රබලව ඉපදිච්චම නාගරාජය තමන්ගේ හැකියාව පාවිච්චි කරන්නේ නැති නිසා දරකඩන්ඩ ගේපු මිනිස්සු දරමිටියය බඳින්ට පාවිච්චි කලා තියෙනවා නමුත් අර හැකියාව ප්‍රයෝජනයට ගත්තේ ගත්ත නෑ මුොකද තමම් පව්කරගන්න ඕනන අඉවසනෝ හැකියාව තියෙන ප්‍රඥාවන්තය ඔය එහෙමයි හැබේ ප්‍රඥාව නැත්තන් තමන් ප්‍රගුණකරගත නොෙක් ශිල්ප ශාස්ත්‍ර පාවිච්චි කනවා තමන්ටම නිරේටඇට එම අවස්ථා ධම්ම පද පාලියත් බහම පැදිලි කරනවා. ඉලක්කේට ගල් විදිින්ට ඉගෙන ගත කෙනෙක් උගත් ශිල්ප ශාස්ත්‍රයේ නිරේයට පාවිච්චි කරපු කෙනෙක් තිට හඳුමන්නේ ඉලක්කයට ගල් විදින්ට පුළිුවන්. හැබ ඉගන ගන්නවා ඉගෙනගන්නකොට ගුරුවරය මෙයාට නොයෙක් අවස්ථාවන්න වල යාග්ඥා කලාට ඉල්ලීම් කළාට ශාස්ත්‍රයේ උගන්නන්නේ නෑ ශාත්‍ර ගන්න නැතිවුණට මුහු ළඟයිඉදල බලම හිවරකන් කරල කරල කරලා අම්මට උපස්ථාන කරලා මේ නොයෙක් දේවල් කරලා කොහොම හරි ඒ ශාස්ත්‍රයේ උගන්නන්ට කැමැති කරවගන්න ශාස්ත්‍රය උගන්නලා ඉවර වෙලා ගුරුවරය යාහනවා දැන් ඔඹ මිනි පරීක්ෂා කරන්න කොතනද ඉත පස්සකනවා කිසියම් තැනක මිනිහෙක් හරි ගවේ හර යොදාගෙන පරීක්ෂා කරන්න කියල තට කියන පා ගවේක් මැරුවත් මචර දඩ මිනිහෙක් මැුවුත් චර ඩ තරුපට දඩගෙවන්ඩ වෙන්නන්නේ දඩ ගෙවඩ සල්ල නෑ හහිද එපා එහෙම කරන්න ද මොහ ඊට පසේ දැ තමන්ගේ ශිල්ප පරීක්ෂා කරන්න යනවා යනකොට මුහට දකින්න ලබෙන පසේ බුදුකෙනෙ කල්පනා කරනවා මොහුට නම් අම්මලතා අතල නෑ එඳම් මොහු ඉලක්ක කරගෙන මගේ ශිල්ප පරීක්ෂා කරන්න පුළුවන් ගල් කැටය කරගෙන ඇගිල්ලෙන් විදින් ගල් අතකුරු ගසනව කළකෙන් හරියට පසේ බුදුරජාණන් වහසගේ කං සිදුර ඉලක් කරලා ගලක් විදිනවා මේ කින් ඇතුලෙලා ඉළඟ කණින් පිට වෙනවා දරාගඩ බැරි දැඩි වේදනාවක් දෙනනවා පිණි සිංගා වඩින් එක නතරකට නො අහසින්ම කුටියට වැඩලා පසේ බුදුරජාණ වහන්ස පිරිනවම් පානවා අපේ ආරයන් වහන්සේ අද පින්ඩ පාති වැඩී නැත්තියයි ගමී මනිස්සු හොයාගෙන යනවා කුටියට ජනකට භාගිතුන් හස පිරිණුවම් පාල බොහෝ දෙනා විලාපක කිය අන්ඩනවා වෙල නොකැඩි පිරිස කුටියට යන නිසා අ අතකරු ගහපු ගැත් යනවා වෙල ඔහුත් බල්ල කියනවා මේ ශ්‍රමණයඒ මැරුේ මමණි කියල කියනවා වාා්ඩක අධ්‍යානකමය තරම් ඉලක්කය ගත්තේ කාටද ට තමම්ම මැරුව කියල කියනවා මිනිස්සන්තිමට අල්ලගෙන ගහලම වරණවා තමන් උගත් ශාස්ත්‍රයේ මෙලොවයි පරලවයි දෙකයිීම පරිහානියට යොදා ගත්ත ඒවා ගිහිතන්ට මේ ලෝකයේ මිනිස්සුන්ග තියෙන හැකියාව මිනිස්සු අපායටන් කොච්චර යොදාගන්නවාවද කියලා තමන්ගේ හැකියාව නිරේයට යොදන්තර මොන තරන් සංසාරය පින්කරන්න ඇද්ද ම තුවක් වූ හදපු කෙන පොඩි ඥානයක් නෙමේනේ මුලින්ම බෝම්බය හදපු කෙනා කොයි තරං ඥානමහන්තද පොඩි උපකරණයක් තුළින් සැතපුම් ගානක් ඇතට වෙඩිවුන්යක් යවන්ට තරම් හැකියාව කොහොම නුවනකින් කල්පනා කර කරන්න දෙතකොට එයාට ඒ නුවන්න ලැබුණ කොහොමද සසර කරපු කුසල් නිසානි නමුත් ඒ කුසලයේ යොදල තියෙන්නේ තමන්ගි දියුණුවට නෙමේ තමන්ගේ විනාසයට ලෝකේම විනාසයට යොදලතියෙන්. එතුවටද ඒ රටකට ප්‍රහාරයක් කෙල්ල කරහම මුළු රටක් විනාශ කරන්න පුළහන් අවියාවිද නිපදූපවායට මොන නුවනක් ඇන්ද. ඒයි ඒ පැත්තට යොමුුවේ නැතුව ඒයි මේ බාගිතු වහසිගේ දේශනාව පැත්තිෙන් හලට යන් යොමුණ අනං. සමහල්ට රහත් වෙෙල නවතින්නේ නමුත් ඒක යහපතට නෙමේ අයහපතට දිලති නමුත් සිල් රකින නිසා මේ ගෝර කටුක සංසාරෙන් එතර වඩෝන නිසා තමන් සන්තක තමන්ගේ හැකියාව කොච්චර තිබුණත් ඒක තමන්ගේ ආරක්ෂාව උදෙසාවත් පාවිච්චි කරන්නේ දෙනිසා මේ තරං ප්‍රබල නාගයා දරමිටිය බඳින තුරුත් නිශ් අබ්දයි බේතම නාග කිය පෙන්නලා පෙනේ කරලා ටිකක් පිබල අහෙම කලා න කවරුවත් ලංවෙන්නත්නෑ අපි ලනුව ගත්තත් එහෙමනි ලනුව අපි හපා නොකනතා කල් අපි ලනුවට බයිනෑ ඇැබ හපා කනුවන්න අපි ලනුවල්ලට හරි බයයි ඉතින් අයත් දෂ්ට නොකරනතා කල් බය වනේ නෑ නමුත් ඉතින් දරමිටේ තිල ගැට ගහනකොට කොච්චර වේදෙනාවයිද. ඒ තරන් වේදනාව ඉවසන්නේ මේ සංසාරෙන් තරයන් නනිසා එන්න තමන්ගේ හැකියාව පාවිච්චි කළේ නෑ කියල සඳහන් කරනවා සංසාර කෙරවල කරඩන හින්දා දෙන් සයිමම සඳහන් කළේ අපිටත් නොයෙක් නො එෙක්කාකාරී හැකියාවන් තියෙනවා ඒ හැකියාවන් මට අනර්ථය පිණිසනං හිතුවෙන් ඒක භාවිතා නොකරම තමයි ඉන්දුව ඒවාගේ කාරණා රාශයකුත් අපට හිතන්ඩ මේ තැන්ගවල කරුණු සඳහන් වෙලා තියෙනවා ඊනගට පින්නතු සඳහන් කරනවා මේ හුඟක් තියෙන දේවල් අපිට පැහැදිලි රුපවා භාගතුන් වහන්සේ ටික් අහලා හුඟක් හිතන්ඩ තියනෙත බණහන්න කොටත් එහෙමයි ටික් අහ හුඟක් හිතන්ඩ යිතියනෙකොද සියලූම කාරණ දේශනාවත්තුලින් විස්තර කරන්න බැෑී මේවාගේ හැකියාවන් තියෙන කෙනෙක් සසරෙන් එතරවීම සඳහා තමන්ගේ හැකියාව පාවිච්චි කළේ නැහැ කියලා කියහම ඒකඔස්සේ අපිට බොහෝ දේවල් හිතන්න පුළුවන් වැඩවන. අං එහෙම හිතන්න පුළහන් කෙනෙකුට තමයි මේ සසර කෙරවල කරන්නත් පහසු. එද මේ අතිරේක කාරණාවක් නාගයවෝ පිළිබඳව දැනගන්ඩ සෙහිපත් කරණ්ය දෙෙන් කෙටියේ. බිම්බිසාර මහරජ්ජිරුවන්ගේ පූජාව වගේ දෙගුණේ එක පූජාවක් තමයි ලිච්චගේ රජවර සූදානන් කරතියෙන. රජරුවන්ට වඩා හැම පැත්තෙන්ම උසස් දෙකට හේතුවක් තියෙනවා. බිම්බිසාර රජරුවන්ට යොදුන් පහත්තුළ පූජාව පවත් අන්නුවේ එක කැන දලවශසයෙන් හැතැක්ම පණහක් විතර. නමත් ගංගා නදී එහා පැත්ත ඉඳලා විශාලා මහනුවරට තියන්නේ යොදුන් තුනයි කෙල සඳහන් කරයි ගැන සැතපුම් දලවශයෙන් තිහක් විතර නිසා පන්සල් තුනක් එය හදලතියෙනවා අපි මුල් දේශනයි පැහැදිලි කළා සාමාන්‍යෙන් බුදුරජාණන් වහන්සේ දවසකට වඩින්නේ යොදුනයි දිටවට වදින්නේ යොදුනක් වැඩල නතර වෙනවා. අං එතකොට එතන පන්සලක් හදල තිබුණ භාගිතුන් වහසේ ඇතුළු පන්සීයක් මහරහතන් වහන්සලට වැඩයිට. එහෙම පන්සල් තුනක් මේ යුදුන් තුන තුළි හදලතිීමවා අපේ බුදුරජාණන් වහන්ස වඩින නැව ගංගා නදී විශාලාාව පැත්තේ යවුරට ලං වෙන කොටේ සර්වාභරණයෙන් සැරසිච්ච විශාලා මහනුවර ලිච්චවි රජය ජලයේ ගිලෙමින් ගිලිමින් ගිම භාගිතු වහසසි පිළිගණ්ඩ පෙරගමන්ෙනවා භාගිතුන් වහසේ සහිත නැව ගංගා නදී එහා යවුරට ලංවෙනවත් එක්කම මහා ධාරාණ පාත මේගවලාවා. විදුලි එලිවලින් එතිතිතිති කල්ුම කලු මේ ගවලාවන්න නැගෙන්ට පටන් ගත්තා බුදුරජාණන් වහන්සේ නැවෙෙන් නැගිටලා ගං ඉවරට සරිපා දහතුව තබනවත් එක්කම ධාරානි පාත පොකුරු වෙෙහි ඇදැහෙළිට පටන් ගත්තා එදැන් විශාලාවට තියෙන බයමුණවද ත්‍රිවිධ බයක් නැතිබුණ පළවෙනි එක දුර්භික්ෂ බය දුර්භක්ෂයේ නිසානි අනිෙක් බය දෙකම ඇතිවුණේ. අමනුෂ්‍යබය රෝගබය. ඉ රෝගබය අමනුෂ්‍ය බයිය මේ ඇතිවුණ මේ ප්‍රධානකාරණාව දුර්භික්ෂය වතුර නැතුවගිය වතුපිටි කුඹුරු යායවල් විනාස වෙන්ඩ පටන්ගත්තා මිනිස්සුන්ට කෑම නැතුූගිය මිනිසු මැරෙන්ඩ පටන් ගත්තා. මුලින් මුලින්න්නම් මලකදන් ටික ආහ දැම්ම නමු ගෙවල් ඇතුළ හත් අට දහදින මැරල වැටන කොට. මකද අයින් කරන කෙනෙක් ටේ නෑ දෙම්ඹලින්ම රෝග බයි දුරභික්‍ෂය ඇති වුුණ එනිසා ලෙඩවුුණා මිනිස් මැරුණා මැරරිච්ච මළකදංගොල වලනන්න කෙනෙක් නෑ ඒ විසවාතයටකතුුණා අහිවාතක කියලා විසක් වාතයෙන් හමන අහි කියන සරපය ඇයටම සරප විස වගේ විසයි ආග්‍රහණය වුණ හම මැරෙනවා. ඉතින් මළකදන් ගොඩ ගහෙන නිසා මනුෂ්‍යත් ඇතිවුණ. එනිසා තවත් තත්තේ උත්සන්න වුණා නමුත් භාගිතන් වහන්සේ සරිපාදහතුව එහායවුරේ තබනවත් එක්කම මෙදුරභික්‍ෂය එතනෙම නිම වුණා. ධාරානිපාත පොකුරුහෙකි. මොනවට මේ පොකුරු වෙහහි කියල කිය පොකරු වෙහි කියලා කියන්නේ තෙමෙන්ඩ කැමති අයි තෙමෙනවා. තෙමෙන්් අකමති අයි තෙමෙන්න්නේ නෑ. කැමතියයි විතරයි තෙමෙන්නේ. මේ පොකුරු වෙහි වහින්නේ භාගිතන් වහසගේ පිනට පිනට වැටෙන වෙහි එන කැමති කෙනෙක් තෙමෙනවා අකමැතිය තෙමෙන් නෑ. මහධාරාණ පාත වරුසාාව යනෝ කුඩයක්වත් නැහැ ඔවුන් තෙමෙන්න්නෙත් නෑ ොද තෙමෙන් අකමැති නිසා. එද පිනට වහින වැහි කාටවත් බාධ කරන්න නෑ. ඉති මේ ධාරාණි පාත පොකුර වෙහිඒ වෙලාවිම වැැක්කුරුණ කියල කිය හම පලවෙනි ජද මිනිසුන්ගේ දනමට්ටමටය නවා. දෙවනි ජලදහරාව මිනිසුන්ගේ ඉනමට්ටමට නවා. තුන්ගෙන ජලදහරාව මිනිසුන්ගේ පපුුව ගෙලමට්ටමට වගේනවා. විශාලාවිතින මලකඳන් ඇතුළු සියලුමකුණු මේ ජලයෙන් අරගෙන ගිහිල්ල ගංගා න අදිර්ධානෝ භාගිතන් වහසේ වඩින් කලින් විශාලාාව පවිත්‍ර බිමක් වලා ඉගරයි එති මෙත් සමගම මහා විශාල දෙව් පිරිස් භාගිතුන් වහස වඩිනකොට විශාලාවට ඇැස් වෙනවා තු මේ තරං වේගින් එච්චර ඉක්මට වැස්ස වහින අද කියන කාරණාව කෙනකොට හිතන්න පුළුවහන් ක වලාහක සංයුත්ත කයහම අපූරුවට ඒ කරුණු පහැදිලි කරලාතියවා. තලකූටක වාසී මහ රහතන් වහන්සේ නමත් වැඩයින්න තැනකට ආපු වැස්සවලාහක දෙවේ රහතන් වහන්සට වැඳලා රහතන් වහන්සේ ඉස්සරහිටගෙනවා. රහතන් වහන්ස හනවා ඔබ කෞුද කියලා ස්වාමීනී මම වැස්සවලාහක දෙවේ රහතන් වහන්ස හනවා එනම් ඔබල නේද වෙහිවස්සන්නේ. එහෙමයි ස්වාමී වසන්න පුළුහඳ දැන්කේ ලහුවා අහසේක වලා කුලක්වත් නෑ පුද්දුම ග්‍රීෂ්ම කාලයක් කියල සඳහන් කරමින්. ඔබලගේ ආනුභාවයෙන් නේද වහින්නේ කියල හපු හම තෙමෙනවද ස්වාමිණි කියලහනෝ. මේ අහන මොහොතට වලාකුලක්වත් නෑ වහිනෝ තෙමෙනෝද ස්වාමීණි ඉශකි න තෙමෙනවා කියලා ගන සිතුවිලි මාත්‍රයෙන් වස්සනවා කියන එකයි. ඒම කියල මේ දිවිය පුත්‍රය කියන ස්වාමීණි පන්සල් ඇතුරට වඩින්ට කියලා. රහතන් වහන්සේ දෙපා දෝවනය කරගෙන් දෙපා පිහගෙන පන්සලට ඇතුල්ලෙනකොට. මෙදේවපපුත්‍රයා ගීතිකාවක් කියලා අත අහසට ඔසෝනුවත් එක්කම යොදන් තුනක විතර විශාල කලු අලාකුලක් නැගිලා ධාරාණිපාත වැස්සක්යක් කුරුණ කියනවා. රහතන් වහන්සේට කුටියට අන්ඩවනේ තෙමී ගැන කියලගෙන. ඒත් තරම් වේගෙන් වැහිවස්සඇන්න පුළිවා. ඉන් දෙවියන් යානු භාවිනුත් වහිනෝ නාගයන් යානු භාවිනතු වහිනෝ මේ අධි වශයෙන් වැහිවහින ආකාර අටක් පිළිබඳව ධර්මයේ සඳහන් කරලාති නවා. මාරයගේ යානු භාවින්නතු වහිනෝ. ඉර්තුුව නිසත් වහිනවා ආකාර අටක් සඳහන් කරනව වැහිවහින. ධාරානිපාත පොකරු ෙහි වැටුණ විශාලාව පවිත්‍ර වුණා ජවරු මහා පූජාවක් බදුජාණන් වහසේ වවිුවෙන් කළා. යොදුනෙන් යොදන භාගිතුන් වහසසිට උපස්ථාන කළා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට දවස් තුනකින් වැඩම කළා. කෝටාගාර ශාලාව මනාව දෙව් විමනක් වගේ සරසලා තිබුණ. භාගිතුන් වහස වැඩඉන්නෝ. ආනන්දයන් වහසයට කතා කළා. බුදුරජාණන් වහස රතන සූත්‍රයේ දේශනා කරලා. ගිතුන් වහසේ දංවලදන පාතරයට පැං අරගෙන අතන සූතරයෙන් පිරිත් කරලා ආනන්හාමුදුරන්න සඳහන් කළ ආනන්ද මේ පැන් විශාලා මහනුවර පෞුරු වලලුතුනාාතරඉහින්න කියලා. ලිච්චවි රාජ කුමාරවරු ආනන්දයෙන් වහන්ස එක එක තුුණා ආනන්දයෙන් වහන්සේ භාගිතුන් වහසගේ පාතරින් ගත්ත පැන්. මේ මහනුවරට පැංි හිදුවනේ මේ පාතරේ පැ ඇතිවේද ඒක නිසාම වෙන්ඩ ඇති භාගිතුන් වහසගේ පාතරීමද ඒ පාත්තරී පුරෝපු පැන් මෙ මුළලු නගරේටම ඉහල ඉවරවෙනකං නොසි දෙන නිසා ඉ සඳහන් කරන අනන්දයන් වහස වේ යං කිින්ංචි විිත්තං ඉදවාහු රංවා කියන ගාථාව යං කිංචි කියලා කියනකොට පැන්ටිකක් කරගන අහසට විසි කලා කියලා භගිතුන් වහස වඩින කොටත් මහේෂාකය දෙවියෝ වඩින කොටත් විශාලාය හිටපු සියලුම අමනුෂ්‍යූ වාසල් පවුරු බිඳගෙන දීව කියලගෙන් නමුත් තවත් සැඟවිච්ච අමනුෂ්‍යෝ හිටිය මේ යන්කිංචි කියලා පැන්ටික අහසට විසිකරනවත් එක්ම මේ ජලබින්දු සේරම ගෙලා තාමත් සැඟවෙලා ඉන්න ප්‍රබල් අමනුෂ්‍යයන්ගේ හිස මඳ වැටිනවා. සඳහන්කරනාව පිරිත් එහෙනකොට අමනුෂ්‍යයන්ට ඉන්න බැෑ පිච්චනවා කියලා ං ඒක නිසා හතර වාහල්කඩින් වාසල් පවුරුත් බිඳගෙන ඔවු පැනල දුවන්න පටන්ගත්ත කියලකන්න බඩ වටිනා සූත්‍රයේ කොයි තරං ශ්‍රේෂ්ඨ සූස්ත්‍රයක්ද දම්ම සූත්‍රයම දේශනා කරද මේ අමනුෂ්‍යය යන්නේ යන්කිංචි කියලා විතරයි ඊළඟ පදේ කියල පැන්ටිකේ හිනකොට විශාලාවේ ලෙඩවෙලා හිටිප සියල්ලුම මිනිස්සුන්ගේයාගට මේ වතර වැටිනවා පිරිත් පැන් වැටිෙන. ට නිකං දිව්‍යමය අෞෂදයකින් සුවය දුන්න වගේ සියලුම ලෙඩ සුවපත් වෙලා උ නැගිටිටවා මොකදද මේ ආශ්චරය කෙලා හොය හොය ආනන්දයන් වහන්සේ පිරිත් දේශනා කරනවා දැකලා සුවන්ඳින් මලින් ආනන්දයන් වහන්සේට පූජා පවත්ව පවත් සියල දෙනම ආනන්දයන් වහසේගේ පිටි පස්සෙන් ගමන් කර කර මුළු විශාලාවටම පැන් ඉහලා ආනන්දයන් වහන්සේ කටාගාර ශාලාාවගාවට වැඩම කලා ක්ක්‍ර දේදරය නැළු විශාල දෙව් පිරිසක් භාගිතුන් වහන්සේ ලඟින් වාඩි වුනාා කෙළකේෙනවා. රජවරෘත්තු වාඩි වෙලා ආනන්දයන් වහන්සේ ඇතුළු විශාල පිරිසකුත්තු වාඩි වෙලා. විශාලාාවදැන් බොහොම පවිතරයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගිස්ශ්‍රීමක දහත්වෙන් හත් පතාවක් දේශනා කොට වදාළ. අති ගාම්බීරෝූ දේශනාව ඒවෙලා මේ රැස්වෙච්ච සියරු දෙනාම ඉදිරියේ. මේරුවන් සූත්‍රයේ දේශනා කොට වදාළා එතින් මෙතන ඉඳලා අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මෙ රතන සූත්‍රයේ ගාතාවල් වල අන්තර්ගත වෙලා තියෙන දහම් කරුණු මනුවද ඒ ධර්ම කාරණාවන් අපේ ජීවිතයට කොයි තරන් වටිනවද ඒ ධර්ම කාරණාව භාගිතු නොහසි තුනුරුවන්ගේ ගුණන්තර්ගත කරලා දේශනා කොට වදාලිය අතරවෙනි ධර්මදේශනාවෙන් පලවෙනි ගාතාරථන ඉඳල ඉදිරියට සූත්‍රයේ අපිසාකච්ඡා කරමු අදට ධර්මදේශනාවට තියෙන කාලයේ නිමාවෙලා නිසා උතුම් ව රතන සූත්‍ර දේශනාව ඇසිරු කරගෙන සිදුකරන තුන්ගනි ධර්මදේශනාව අපි මේ විදියට නිමා කරන්න බලාපොරොත්තුවයෙනවා. පිනතුනි මේ උතුම් සූත්‍රදේශනාව සිදු කිරීම සඳහා මෙත්තුන්ගනි ධර්ම දේශනාවේ දායකත්වය දරුන් ලබන්නේ ජෝර්ධාන්වල සේවය කරන සංජීවනී කුමාරසිංහ, සෞධ අරාබී පදිංචි, සමීර මාරසිංහ යනම අයගේ පවුල්ලොලසිරද දෙෙන විසින්. තු අරමුණු හැට සඳහන් කරනවා දෙදහස් දාසේ හතරය නිමාසය දහනමුවනි දින පරලෝ සැපත්වන්නට යෙදන යටියන පදිංචව සිටි සුදත් මාරසිංහ ධයාප්‍රණීය ස්වාමි පුරුෂයන්න්ට පං අනුමෝදන් කිරීම ප්‍රධාන ආරමුණන් හැටියට සඳහන් කරනවා. කීට අමතරව සුදත් මාරසිංහ මහත්මාගේ දෙමවපියන් දෙපල ල්බට මාරසිංහ එමලින් එමලිින් යිස් යනායට පුුණ්‍යානු මෝදනා කිරීමත් සංජීවනී කුමාරසිංහ මංජුලා කුමාරසිංහ, උපුල් කුමාරසිංහ යනායගේ දෙමව උපියන්වන බුතුබණ්ඩාර කුමාරසිංහ, ප්‍රේමලතා ්‍යාපා යනායට අනුමෝදන් කිරීම හා අපේ නමින් පරලෝසපත් සියලුම ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මේ පංකම සිදුකරන බවසිහිපත් කරල තියෙනවා සමීර මාරසිංහ පුතනුවන්ට එවගේම බිරිද දිලන්තා මුුණුබුරු නෙත්මිර පුතනුවන් හා මිනිබිරිිය වන සනෙල්ලයා දියනියද නැගදියවන මංජුලා මහත්තයා අජිත් ලොකුදුව මිශාරා, පොඩිදුව සචිනිද අමරා විජේසය කර මෑණියන්ද මල්ලි උපුල් බිරිඳ ප්‍රියන්ති දුව කසුනි හාපුතනුවන් සමන්ද පුංචි අම්මා අයිරංගනී දුව රසිකා රසිකා කුමාරසිංහ, මහත්මයා තරංග ලොකුදුව හන්සි, පොඩිදුව පංකි ඇතුළුව සහභාගිවූ සියල දෙනාටම නිදුක් නිරෝගී සුවය දීර්ඝාශ ප්‍රාර්ථනා කරන අතර ලක් වැසි ලෝවැසි සියලු දෙනාටත්. වහ වහා චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ උතුම් ධර්මදානමය කුසල කරමය හේතුවේවා කියල ප්‍රාර්ථනා කරනවා ඊට අමතරව දේශකයණන් වහන්සේටත් පූජනීය මහා සංගරත්නය සියලු දෙනා වහන්සේටමත් ප්‍රාර්ථනා කරන බෝධීෙන්. මහන් නිවනිින් සැනසීම ලබාගැනීම සඳහා මේ උතුම් ධර්මදානමය කුසල කර්මය ආශිර්වාදය පාරමිතාවක් වේවා කියල බොහෝම සත්පුරුෂ ස්වභාවයෙන් පුුණ්්‍යානුමෝදනා කරලා තියෙනවා. අප විසින් රැස්කරගත්ත උතුම් සද්ධර්මදානා නිසන්සයන් දායක පින්නතුන්ටත් අනුමෝදන් වේවා දායක පිරිස පු්්‍යානුමෝදනා කළ සියලු දෙනාටමත් පින් අනුමෝදං වේවා ආශිර්වාද කළ දූපපුතුන් මොඩුබුරු මිනිබරියන් ඇතුළු සියරු දෙනාටම ප්‍රත්නත්‍රය ආශිරුවාදයෙන් නිදුක් නනිරෝගි භාවේ චිරජීවනය සැලසේවා හැම කෙනෙකුටම ඉතාම ඉක්මං භවයක. ඉතාමත්ම කෙටිකාලයකින්, සැප සහිත පතිපදාවකින් උතුම් අමාම හනිවනිින් සැනසෙන්ඩ මේ පුුණ්්‍ය ධරමයන් හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරවා. අකා සට්හාචබුම්මත්හා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුළු කසාාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච්ච පිතුෝ භවතුළු කෝච රාජා භවතු දම්මිකු.